මට අර වැදූගේ සන්නිය කියලා හැදෙන්නේ ඒ කියලා මට වැදූගේ සන්නිය ඇවිල්ලා තියෙනවා දරු තුන් දෙනා තුවාල පැරිලා වැදෑමහ ගහලා 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 ගහන එක නවත්ත ගන්න බැරි වුණ ගන්න වේදනාව ඒක වේදනාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙනවා ඒ කියන්නේ වේදනාව දරා ගන්න බැරි වෙන්න බැරි වෙන්න මට හැදුණා සන්නිය මැරෙන්නම යනවා වගේ තමයි ඔබේ ජීවිතේ කසාදේ කියන්නේ සිද්ධුනේ කවද කසාදේ ඉස්සෙල්ලම සිද්ධුනේ තුල අධිකාරිත් එක්ක එයාව මම කසාද බැන්දේ 2010 එකත් මම වෙඩින් එකක් අරගෙන නෙමෙයි මම පෞල් ජීවිතේ ගිනියන්න ආසාවට මම ඒ කොලේ අත්සන ගැහුවා අම්මා කෙනෙක් වෙනවා කියන එක ඒ කසාදේ ඇතුලේ තීනේ අතුල අධිකාරී කියන නමින් මට දරුවෙක් ඉන්න ඕන කියන එක යාළුවලා හිටපු කාලෙත් මම එයාට කියන්නේ මට කවදරි දවස් මට ඔයාගේ නම තියෙන දරුවෙක් ඕනේ වෙන කිසිම දෙයක් නෙවෙයි මට මොකද මම අද වැජබෙන්නේ ඇත්තටම අධිකාරී සර්නේම් එක මගේ නමේ අගට ආපු හින්දා අධිකාරී සර්නේම් එක මගේ නම අගට ආපු මුල් කාලේ මට මේසු පුතු විදිහට බැන්න පවුලක් හැඩුවේ නැහැ අතුල අයියට සමිතත් එක්ක ඉන්න බැරි නම් හරි ඒ පවුලක්ද දරුවෝ දෙන්නෙක්ද තුන් දෙනෙක්ද ඉන්නේ එයාට ඉන්න බැරි නම් එයාට ඉන්න බෑ අයින් වෙනවා එතකොට එයා ආදරේ හොයාගෙන වෙන කෙනෙක් ගාවට ලං වෙනවා ඒක තමයි මෙතනක් තියෙන්නේ හරි ඇඟිලි දික් කරන්න ගත්තා මේ පවුල මෙහෙම වුණා අරම වුණා මම හින්ද නැහැ මං හින්ද මුකුත් තුන්නේ නමුත් ඒ කාලේ මේ තියෙන දැනුම මේ කාලේ තිබුණා නම් මම පිළිගන්නේ කසාද ඒ කියන්නේ ඔබ කසාද බඳින්නේ නැහැ කියන එකද කියන්නේ මං කසාද බඳින්නේ නැහැ මං දැනට වුණත් මගේ යාළුවෙක් හරි කසාද බඳලා නැත්තම් දැනට මං කියන්නේ කසාද බඳින්නේ දරුවෝ කියන එක සම්පතක්නේ එක අම්මෙක් ඔයා හැබැයි ආදරය කියන තැනදී දරුවෝ බෙදා හදා ගන්නවා වගේනේ ඔබේ ජීවිතේ හරියට ඔබට තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ දරුවෝ දෙන්න ඔබට ලැබෙන්නේ ඒ දරුවෝ දෙන්න හර්ෂ දනෝෂ්ගේ අතුල අයියාගෙන් අයින් වෙලා මං හර්ෂත් එක්ක යාළුවලා හිටිය අවුරුදු 5කට විතර පස්සේ තමයි මට දරුවෙක් බරට එන්නේ සෙක්ස් කරන පළියට දරුවෝ හදන හින්දාද සෙක්ස් කරන පළියට දරුවෝ හදන්න ඕනේ නැහනේ ගේ ක්‍රම තියෙනවනේ ඕන තරම්නේ මම පිළිගන්නේ නැහැ මම දැන් අදරයට සෙක්ස් කරනවා හරි දරුවෙක් බරට එනවද නැද්ද කියන එක අම්මට තේර දන්නෝ ඒක මිස්ටේක් එකක් කරගන්න එක තමයි වැරදි ඔබ හිතන්නේ සිංගල් මම් කන්සෙප්ට් එක ගැන මම තනි වුණොත් කවදාරි දවසක පිරිමියෙක් නැතුව මට පුළුවන් මගේ දරුවා හදන්න මං එච්චර ස්ට්‍රෝං මගේ මයින්ඩ් එක මං එච්චර ස්ට්‍රෝං කරන් තියන සිංගල් වෙන්න පුළුවන් නම් හොඳයි ඇත්තටම සිංගල් මම් කෙනෙක් මේ ප්‍රශ්න මුකුත් නැහැ මංගේ ඇඟ විකුණලා හරි ලොකේ පැරණිම රැකියාව කළා හරි දරුවෝ හදන අම්මලා ගැන මොකද හිතන්නේ මං ඒගලන්ට අත් දෙක වැඳලා නමස්කාර කරනවා මොකද හේතුව මම වැරදි කියන්නේ ඇඟ විකුණලා හරි එයා හම්බ ගන්න යාගේ දරුවට නම් මං කවදාකවත් එහෙම කෙනෙක්ට බනින්නෙත් නැහැ මං ඒ ගැහණියට වෛශ්‍යාවක් කියන්නේ ඒක දැබෙනවා නම් මට ඒ ඇඟ විකුණලා හරි මම ළඟ දරුවෝ හදන ප්‍රශ්නයක් නැහැ මම ඒ ඇඟ විකුණලා හරි තමන්ගේ දරුවෝ හදන්න වෙහෙසෙන ගෑණියෙක්ට මම ඇත්තටම රෙස්පෙක්ට් කරනවා හර්ෂ දෙවෙනි පාර කසාද බඳිනවට ඔබ කැමතිද මං කැමතියි මං කැමති කියන්නේ මං හිතන්නේ මේ කසාද කියන එක සක්සස් වෙනවා කියලා ගේ. අවුරුද්දක් දෙකක් ඉන්න පුළුවන් වෙයි හොඳට. ඊට පස්සේ එයාට පුළුවන් එක්ස්පීරියන්ස් එක ඕනනම් අරන් බලන්න. එයාට පුළුවන් අවස්ථාව අරන් බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට ඩිවෝර්ස් වෙන්න උනොත් හරි. ඔබ තුන්වෙනි පාර කසාද බඳිනවද? කසාද නම් බඳින්නේ නැහැ ආයෙ කවදාවත්. මට මිනිහෙක් අවශ්‍යයි. මට පිරිමියෙක් කියන කැරක්ටර් එකක් මගේ අපිට අවශ්‍ය නැහැ. නමුත් මට හරි ආසාවක් තියෙනවා මම කවදාවත් මනමාලියෙක් වෙලා නැහැ. ඒ කියන්නේ මනමාලියෙක්ට ඇඳලා ලස්සන වෙඩින් එකක් අරගෙන නැහැ. ඒක මගේ අවාසනාවක් ඇත්තටම. මහාන අවසාන ප්‍රශ්නේ. ඔබ හොඳ අම්මා කෙනෙක්ද? මං හිතනවා මං හොඳ අම්මා කෙනෙක් කියලා. මගේ දරුවන්ට පිටට නෙමෙයි පිට අය මොනා හිතුවද මොනා කිව්වද ඒව මට වැඩක් නැහැ මං ගැන මොනාද හිතන්නේ මං මොන චරිතද කියලා හිතන්නේ මේකෙ මෙහෙමයි අරකෙ මේකයි මේකෙ මේව කරන්නේ ඒවා ඕගොල්ලෝ දන්නෙත් නැහැ ඒවට කතා කරන්නත් එපා ඒගොල්ලන්ට වැඩකුත් නැහැ නමුත් මම මගේ දරුවන්ට හොඳ අම්මා කෙනෙක් ඒගොල්ලන්ගේ ක්වීන් මම අම්මලා ලෝකේ ලස්සනලා තියෙන්නේ අම්මගේ ආදරෙන් අම්මා කියන්නේ හැමදාමත් මතකෙ හිටින චරිතයක් ඒ දරුවන්ට අපි හැමෝම දරුවෝ වෙලා හිටපු කාලේ ඇයගේ ආදරේ තාමත් මතක් කරනවනේ ඒ වගේ ආදරණීය අම්මා කෙනෙක් එක්ක තමයි කතා කරන්නේ ඇය අමායා අධිකාරිය අයිබෝවන් අයිබෝවන් අම්මා කෙනෙක්ද දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක් අම්මා කෙනෙක් වෙනවා කියන එක හීනයක්ද ජීවිතේ ඔබට හීනයක් කියන්නේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහනේ කිසිම වෙලාවක කිසිම කෙනෙක් අම්මා කෙනෙක් වෙනවා කියන එක එකපාර බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක ඇත්තටම හම්බෙන් තමයි ලැබෙන දේ. මොකද හේතුව ඒකත් අර හැම දෙයකටම වෙලාවක් තියෙනවා වගේ හරිම වෙලාවදී තමයි අපිට දරුවෙක් ලබන්නේ වරම හම්බ වෙන්නේ අම්මා කෙනෙක්ට. ඉතින් ඒ වගේ දරුවෝ තුන්දෙනෙක් හම්බ වෙන්න වරම් තියෙන අම්මා කෙනෙක් මම. ජීවිතය කියලා කියන්නේ අහම්බයක් කියනවනේ. ඔය අහඹ ජීවිතය ඇතුලේ අපිට කෙනෙක්ව හම්බෙනවා කියන්නේ අහම්බයක් ආදරය කරන්න. ජීවිතේ කසාදේ කියන්නේ එහෙම නැත්නම් බඳිනවා කියන එකත් ඔබගේ ජීවිතේ අහම්බයක්ද? අපි ඒක අහම්බෙන් කරගන්න දෙයක් නෙවෙයි. ඒක අපි හිතලම කරගන්න දෙයක්. මොකද කසාද බඳිනවා කියන එක එක පාට වෙන්නේ නැහැ. ඒක හරි වෙන ආසයි ඒ කාලේ කසාද බඳින්න මනමාලියෙක් විදිහට. එතකොට මනමාලියෙක් විදිහට ඇඳලා මේ පෝරුවේ නැගලා එහෙම නැත්නම් පල්ලියට ගිහිල්ලානේ තමන්ගේ තමන් ආදරය කරන කෙනත් එක්ක විවාහ වෙනවා කියන එක ඒක හිතා ගන්න බෑ ඒක මාර ආසයි ඒ කාලේ
නමුත් ඒ කාලේ මේ මේ තියෙන දැනුම ඒ කාලේ තිබුණා නම් මම පිළිගන්නේ කසාදේ. ඒ කියන්නේ ඔබ කසාද බඳින්නේ නැහැ කියන එකද කියන්නේ? මම කසාද බඳින්නේ නැහැ. මං දැනට වුණත් මගේ කවරේ හම්බුනොත් කවරේ මගේ යාළුවෙක් හරි කසාද බඳලා නැත්නම් දැනට මං කියන්නේ කසාද බඳින්න එපා. ඔබ ජීවිතේ කසාදේ කියන එක හිතලා ගත්ත තීරණයක් නෙවෙයිද කියන්නේ? හිතන්න මේ දැනුම මට්ටම තිබුණේ නැහැ. තිබුණා නම් මම බඳින්නේ නැහැ. ඔය සියල්ලත් එක්ක මම කසාද බඳිනවා කියන එක දවසක් තියෙනවා. ඔබේ ජීවිතේ කසාදේ කියන දේ සිද්ධු වෙන්නේ කවද්ද? කසාදේ ඉස්සෙල්ලාම සිද්ධු වෙන්නේ ඇත්තටම අතුල අධිකාරිත් එක්ක. එයාව මම කසාද බැන්දේ 2010. බැන්දේ ඇත්තටම දෙමෝපියන්ගේ ආසාවට. කසාද බැන්දේ එකත් මම වෙඩින් එකක් අරගෙන නෙමෙයි මම ඇත්තටම කසාද බැන්දේ අර ගෙදෙට්ට ඇවිල්ලා රෙජිස්ට්‍රාර් අත්සන් කරලා එහෙම. ඉතින් එයාත් එක්ක පෞල් ජීවිතේ ගෙනියන්න ආසාවට මම ඒ කොලේ අත්සන ගැහුවා. මිසක් නමුත් මට දැනුමක් තිබුණේ නැහැ කසාද ජීවිතය කියන්නේ මොකක්ද කියන එක. මොකද හේතුව මම කියන්නේ දෙමෝපිය දෙන්නෙක් වුණාම දරුවෙක් හරි ගෑනු දරුවෙක් ඉන්නවනම් විශේෂයෙන් ළඟ තියාගෙන කියලා දෙන්න ඕනේ මෙන්න මේකයි පෞල් ජීවිතය කියන්නේ. ඔබ කැමති නම් මේ තීරණය ගනින් නැත්තම් ගන්න එපා. මොකද ඒගොල්ල අපිට වඩා වයසිනුත් එහාට ගිහිල්ලා සහ කසාද බඳලා පෞල් කන මිනිස්සු. එතකොට පෞල මේ විදිහට කන්න ඕනි කියන එක මෙහෙමයි මේකයි වෙන්නේ කසාද බඳලා කසාද බඳොත් මේකයි වෙන්නේ කියන එක පැහැදිලි කරලා දුන්නම මං හිතන්නේ මේ ගැනලම අමාරු වෙටෙන්නේ. ඔබේ ජීවිතේ පළවෙනි විවාහයේ එසේ සිදු වෙtti ජීවිතේට දරුවෙක් හම්බෙනවා කියන තැනක් තියෙනවනේ. අම්මා කෙනෙක් වෙනවා කියන එක ඒ ආදරය ඇතුලේ ඒ කසාදේ ඇතුලේ තීනයක්ද? ඒක මගේ බලාපොරොත්තුවක් තිබිච්ච එකක්. අතුල අධිකාරී කියන නම මගේ අධිකාරී කියන නමින් මට දරුවෙක් ඉන්න ඕන කියන එක මං හරි ආසාවෙන් හිටියා. අතුල අයියාට මං මගේ යාළුවලා හිටපු කාලෙත් මං එයාට කියන්නේ මට කවදා හරි දවසක වගේ දරුවෙක් ඕනි. ඒ දරුවෝ මං හරි ආදරෙන් හදනවා. මට ඔයාගේ නම තියෙන දරුවෙක් ඕනේ වෙන කිසිම දෙයක් නෙමෙයි මට මේ ශේෂ්ත්‍රයට දාලා මේ අධික අතුල අධිකාරිගේ දුව මට ඕන නම් මෙයාව මෙහෙම මෙහෙම මං එහෙම කිසිම දෙයකට යව තලු කරන්නෙත් නෑ මං එහෙම ළමයව කිසිම දෙයකට පොළඹවන්නෙත් නෑ යා මොනාරද දක්ෂ ඒ දක්ෂ තැනට යන්න දෙනවා මිසක් අපේ ශේෂ්ත්‍රයට එන්න මේක කරන්නවා තාත්ති වගේ සින්දු කියන්නේ නෑ එහෙම දෙයක් නෑ මට ඕනේ උනේ මොකද මම අද වැජබෙන්නේ ඇත්තටම අධිකාරී සර්නේම් එක මගේ මේ නමේ අගට ආපු හින්දා अधिकारी सरने में का मगे नम अगट आप मूल काले बट मे सुन विधि बैन पाउल खेडवा दर पाउल खेडवा अरक करा मेक करा ने मम पाउल खेडवे ने नमूत मम एक हेमेले मैं पुन पुना की मम हेमावस्था को मठा मैं मम पाउल खेडवे ने एगुलांट एक जीवत बैरी ना एगुल वेंगवेला ना අතුලයියට සමිතත් එක්ක ඉන්න බැරි නම් හරි ඒ පවුලක්ද දරුවෝ දෙන්නේක්ද තුන් දෙනෙක්ද ඉන්නේ එයාට ඉන්න බැරි නම් එයාට ඉන්න බෑ අයින් වෙනවා එතකොට එයා ආදරය හොයාගෙන වෙන කෙනෙක් ගාවට ලං වෙනවා ඒක තමයි මෙතනක් තියෙන්නේ හරි එතකොට මට හැම වෙලේම ඇඟිලි දික් කරන්න ගත්තා මේ මේ පවුල මෙහෙම වුණා අරම වුණා මම හින්ද නෑ මං හින්ද මුකුත් තුන්නේ මං හින්ද වුණේ අතුලයියටත් මටත් අලුත් ජීවිත දෙකක් හම් වෙච්ච එච්චරයි ඉතින් අපේ දුව එයාව බඩට ආවට පස්සේ ඇත්තටම අතුලයට හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ අපි බැඳලා අවුරුද්දකින් දෙකකින් වගේ තමයි මේ ග්ලෝරි හම්බ වුනේ. ඉතින් ජීවිතේට හීනයක් වගේ තියෙන දෙයක් හැබෑ වෙන්න එනකොට පළවෙනියෙන්ම ගෑල් ළමෙක් විදිහට ඉඳලා ගැහණියක් බවට පත් වෙලා අම්මා කෙනෙක් වෙනවා කියන එක හීනයක්නේ. දවස මතකද තමන්ගේ කුසට පළවෙනියම දරුවෙක් ආවා කියන දවස? ජනවාරි 12 මට හොඳට මතකයි. ජනවාරි මාසයේ 12 වෙනිදා තමයි මට දැනගන්න හම්බුනේ. ඒකත් හරි හම්බු සිදුවීමක් ඇත්තටම. මම හරි ඇක්ටිව් මනුස්සයෙක්. උදේ නැගිට වෙලා ඉඳන් නිදියන් යනකම් මම සමහරවිට ෆොටෝක ඉඳගන්නේ නැහැ. එච්චරට මම හරි මගේ චර්යාවක් තියෙනවා මම වැඩ කරන. මම උදේ නැගිටලා ඉඳන් නිදිනකම් ප්ලෑන් එකකට වැඩ කරන්නේ. ඒක මගේ ඔළුවේ හැදෙන එකක්. ඒ කියන්නේ ඒක ඉඳලා හිටලා අර වෙනස් වෙන්න පුළුවන්. නමුත් අර හැමදාම සමහරවිට තියෙන මගේ එකම රූටින් එක. මට එක පාළි නිකන් අර එන කම්මැලි කමක් මම නිකන් ඇඳට වෙලා ඉන්න පැත්තකටලා ඉන්න ගත්තා. මට නිකන් කියන්නේ එහෙම මට වෙනසක් තේරුන්නේ නැහැ. මොකද මට එක්ස්පීරියන්ස් නැහැ නේ මොකක්ද වෙන්නේ කියන එක. එතකොට මගේ මම එතකොට වැඩ කරා මම කම්පැනි එකක ඒ කම්පැනි එකේ බොස්ුයි එයාගේ වයිෆුයි හිටියේ මගේ ළඟ. මම බොස්ට කිව්වා මේ මට නම් අදරම් වැඩ කරන්න බෑ මට හරි කම්මැලි. ඊට පස්සේ එයා වයිෆ්ට කතා කරලා කිව්වා මේ වාසි කියලා. කියන්නේ වාසි පොඩ්ඩක් බලන්න මෙයා කම්මැලි කෙනෙක්. ඒගොල්ලන්ට පුදුමයි. මම කම්මැලි කෙනෙක් ඒගොල්ලන්ට පුදුමයි. කම්මැලි කෙනා චුට්ටක් චෙක් කරලා බලන්න මෙයා ප්‍රෙග්නන්ට් ද නැහැ කියලා. මං කොහොමද විකාරද එහෙම වෙන්න විදිහක් නැහැ මේ නිකන් මේ ඇඟට පොඩි හරි නැති ගතියක් තියෙන්නේ මට වෙන හේතුවක් නැහැ එහෙම කියලා. ඉතින් එයා අර ෆාම්සිකෙන් ප්‍රෙග්නන්සි චෙක් කරන ස්ට්‍රිප් එකකුත් ගෙනල්ලා මට ඒක කියලා දීලා කරන්න ඕන විදිහ මම දැන් චෙක් කරන්න දාලා ඉවරලා මම වොෂ්රූම් එකට ගිහලා මම හේත් වෙලා දැන් කපරනද මට ඇත්තටම අයිඩියා එකක් නැහැ මොකක්ද වෙන්නේ කියලා.
ඒකේ ලයින්ස් දෙකක් එනවා එක ලයින් එකක් ආවා රයිට් ඕකේ එහෙමනම් එහෙම එකක් නැහැ කියලා ඒත් මම චුට්ට වෙලාවක් තව හිටියා සේ දෙවෙනි ලයින් එකක් තව මම කෑ ගැහුවා එක පාට මේ මෙහෙම වුණා එක පාට මේක පොසිටිව් වුණා මොකද මම දැන් කරන්න කියලා මම කෑ ගැහුවා මට තාමත් මතකයි එදා දවස ඉතින් එදා සිට ග්ලෝරි හම්බ වෙනකම්ම අර ඒක අමුතු අත්දැකීම මම අමුතු අත්දැකීම ඒ දවස ජීවිතේ දැනගත්තට පස්සේ තමන් ආදරය කරන කෙනාට ඉස්සරහට ගිහිල්ලා අපි තාත්තයි අම්මයි වෙන්නේ යනවා කියන වචනේ කොයි විදිහද කිව්වේ ඒක පිරිමියෙක් විදිහට අතුලයි කොයි විදිහද ඒක පිළිගත්තේ එයා මුලින්ම තාත්තා කෙනෙක් මේ ආ දරුව දෙන්නේගේ තාත්තා කෙනෙක් මම තමයි අම්මා කෙනෙක් වෙන්නේ ඉතින් එයාට ඒක අලුත් අත්දැකීමක් නෙවෙයි එයා දරුවන්ට දරුවව නාවන විදිහ ඉඳන් දරුවන්ට කවන්න පොවන්න ඕනි විදිහ ඉඳන් සේලම දේ දන්නවා. ඉතින් එයා ගොඩක් ජීවිත එක්ස්පීරියන්ස් දෙන මනුස්සයෙක්. ඉතින් එයාට ඒක අර අරුම පුදුමයක් නෙවෙයි ඉතින්. මට එක්ස්පීරියන්ස් එක අලුත් එච්චර. දවස් ගත වෙද්දි පළවෙනිම ડોක්ටර් හම්බෙන්න යනවා. ඔබ ජීවිතේ පළවෙනි අත්දැකීම බබෙක් හම්බෙන්න ඉන්නවා කියන එක. ડોක්ටර් ගාවට ගිහිල්ලා ස්ක්‍රීන් එකකින් පෙන්වන්න ඉස්සෙල්ලා බඩේ ජෙල් එකක් ගහලා ස්කෑන් එකක් තියලා ડોට් එකක් පෙන්වුවා. ડોක්ටර් කෙනෙක් ගාවට ඒ දරුව හම්බ වෙන්න පෙන්වන්න යනවා කියන එකත් නිකන් හරි කුතුහලයක් බයයි ඒ කියන්නේ එයා චෙක් කරලා කියනකම් අපි දන්නේ නැහැනේ බඩවල මොනවද වෙන්නේ කියලා. එයා ස්කෑන් එකට අරගෙන ස්කෑන් එකේ බලලා කිව්වොත් හાર્ට් බීට් එක වැඩ කරනවා කියලා හරි අපිට නිවෙන්න පුළුවන්. එතකන් අපි ගිනි ගන්නවා එතලින්නේ. දරුවෙක් බඩට ආපු වෙලාවේ ඉඳන් අපි ඒක එයා ඉපදෙනකම්ම ඉපදෙලත් අතට හම්බ වෙනකම්ම අපි ඇත්තටම කියන්නේ දෙවි දෙවි තමයි ඉන්නේ. ඒක හරිය අමුතු අත්දැකීමක්. ඔබ කියන කතාවත් එක්ක කියන්න ඕන දෙයක් තමයි ලංකාවේ මතයක් තියෙනවා. පළවෙනිම දරුවෙක් හම්බෙන්න යනකොට පළවෙනි මාස තුනේ කියන්න හොඳ නැහැ කටවහ කියන එක. ඇස්වහ කටවහ දෙකම මම පිළිගන්නේ. දරුවෙක් හම්බුණාට පස්සේ හරි. මම දරුවෙක් හම් දැන් වෙනකනොත් ඔයගොල්ලෝ මං හිතන්නේ මගේ කොල්ල දෙන්නගේ ෆොටෝ එකක්වත් දැකලා නැහැ. දැන් ඒගොල්ලන්ට මේ තියෙන මේ වයසත් එක්ක මට ඕනනම් එළියට දාන්න පුළුවන්. නමුත් මම දාන්නේ නැහැ. එතකොට දරුවෙක් හම්බුණාට පස්සේ දරුවව දැකලා විශේෂයෙන් හූල්ලන එක හරි කටින් හරි ඇස්වලින් බලලා හරි අනේ මෙයා ලස්සන ඒක නෙමෙයි මම කියන්නේ අනවශ්‍ය කතා හදනවනේ මිනිස්සුන්ගේ මම ඒකට කැමති නැත්තේ ඒ හින්දායි මම ළමයින්ව හංගන් ඉන්නේ එහෙම නැතුව අනේ මෙයාට ඇස් වහ ගන්නවා ඒ ළමයා දැන් ඕන ඇස් වහරගෙන දැන් කන්නේ නැහැ එහෙම එකක් නැහැ දැන් දරුවෙක් බරට ආවට පස්සේ කියන්න නැතුව ඉන්න අයට කියන්න නැතුව ඉන්න බලුවා කියන අයට කියන ෆොරිනර්ස්ලට ඔය ප්‍රශ්න මොකුත් නැහැ මේ ලංකාවේ ඔය ප්‍රශ්න ඔක්කොම තියෙන ෆොරිනර් කෙනෙක් දරුවෙක් බරට ආපු දවසේ ඉඳන් වැඩටත් යනවා ඒගලන්ට ඒගලන්ගේ රූටින් එකක් තියෙනවා නම් ඒකත් කරනවා ඒගලන්ට බියර් එකක් බොන්න ඕන නම් ඒගොල්ලෝ බියර් එකක් බොනවා මේ ලංකාවේ විතර ඔය ප්‍රශ්න ඇත්තටම තියෙනවා ඔය කල්ච අපේ ලංකාවේ කල්ච එකේ ඔය තියෙන හදාගත්ත දේවල් අපේ අත්තම්මලා ඔය හදාගත්ත දේවල් ඒක පොඩ පොඩ සමහරුන්ට කන්ටිනියු වෙනවා නමුත් ඉතින් දැන් ඉන්න සමාජෙත් එක්ක මම හිතන්නේ ඔය දේවල් ගැලපෙයි කියලා ඇස්වහ කටවහ කියන්නේ මොනවද කියලාවත් දන්නවද නැහැ දැන් ඉන්න ළමයි ඇත්තටම ඉතින් එහෙම එකක් වටනම් නැහැ මම කියන්නේ දසමාංශයක් උදා වෙන තැන කතා වෙන දෙයක් තමයි අපි මේ දරුවා මේ ලෝකෙට ගේන්න ඕනේ සාමාන්‍ය දරු ප්‍රසූතියද සීට් සැත්කමක්ද කියන එක. ඔබද තීරණය කරේ අතුලයිද එහෙම නැත්නම් ඩොක්ටර්ද? මෙහෙමයි නෝමල් ගන්න උමනාවක් මට තිබුණෙම නැහැ. හේතුව මේ ඒක දරා ගන්න බැරි කමකට නෙමෙයි. නෝමල් ගන්න ගිහිල්ලා වෙච්ච සිදුවීම් මම දැකලා තියෙනවා. අඬු දාගෙන ඇදලා ළමයින්ගේ ඔළු ඇද වෙලා සමහරවිට අම්මට පුෂ් කරගන්න මේ ස්ට්‍රෙන්ත් එක නැහැ. ඊට පස්සේ ආ සිහි නැති වෙලා ළමයාව හිර වෙලා පෙකනිවල් පැටලිලා ඔය ප්‍රශ්න ගොඩාක් මම ගොඩාක් දලා වෙලාවට YouTube එකේ ඔය ගොඩාක් දේවල් බලලා 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 මම තීරණය කරා නෑ මම මගේ දරුවෝ ගැන සීස කරලා මොකද හරි සනීපෙට එයාට කිසි කරදරයක් නැතුව එයා එළියට එනවා ඔතනදී අහන්න ඕනේ ලංකාවේ මතයක් තියෙනවා සීස කරන කෙනා අම්මා නෙවෙයි සාමාන්‍ය දරු ප්‍රසූතිය කරන කෙනා අම්මා කියන එක දරුවෝ කොහොමද හම් වෙන්නේ කියන එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ අම්මා කෙනෙක් අම්මම තමයි ඒක දරුවට දෙන සෙනෙහසත් එක්ක ඇති වෙන්නේ දරු සෙනෙහස වැඩි වුණාම කිරි කිරි උතුරනවල අම්මලාගේ හරි එතකොට ඒක නෝමල් හම් වුණාද සීස කරාද කියන එක අදාළ වෙන්නේ නැහැ සීස කරත් අම්මා කෙනෙක් පුදුම දුකක් විඳිනවා හිරි ගියාට පස්සේ පැය 6කින් ඇඳෙන් බස්සනවා අර මැහුම් ටික ඔක්කොම ඇදෙනවා කොන්ද කෙලින් කරගන්න බෑ තවමත් දුක් විඳිනවා කොන්ද අමාරුව අර ගහපු ඉන්ජෙක්ෂන් එක තවමත් දුක් විඳිනවා එතකොට සීස කට් එකක් එක්ක කැත වෙනවා මුළු ශරීරයෙම කැත වෙනවා හරි එතකොට ඒක නෝමල්ද ගන්න සීසද ගන්න එහෙම ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ ගීත ඒක මවාගත්ත දෙයක් ඇත්තරම සීස කරන්න පුළුවන් නම් සල්ලි තියෙනවා නම් ගිහලා සීස කරන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ දරුවා හරි නිදහසේ එළියට එනවා දුකක් විඳින්නේ අරක ඇත්තෙරපි තෙරපි 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 ඒක දරන්න කැමති අය සමහර අය දැන් කාලේ මට නෑ ඒ දරු දුක දැනින්න මං ඒ වේදනාව උහුලන්න නෑ දෙකම වේදනයි ඔය සියල්ල සිදුවෙන්නේ හරි සුළු මොහොතයිනේ යන්නේ මේ ලෝකේ ආදරය කරන්න පුළුවන් ඕනම කෙනෙකුට හැබැයි පිරිමියා තමන් ගාව ඉන්න එක ගැන මොකද හිතන්නේ තමන් දරු ප්‍රසූතිය කරන මොහොතේ ඒ වෙලාවේ ආතල්ලන් ඉන්නවනම් ළඟ
ඒක පුදුම සැනසීමක් එන්න හිතට. ඒ කියන්නේ මොනවා වුණත් මම දන්න කෙනෙක් මම ආදර කරන මිනිස්සු මගේ ළඟ. මොකද අපි නොදන්න මිනිස්සු වටපිටාවේ ඔක්කොම ඉන්නේ. ඒගොල්ලෝ එංගලන්ගේ කතා කතරු ඉල්ලනවා, අපි හීල්නවා. ඒ ඔක්කොම අපිට ඇහෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කතාවල් මැද්ද මේ මගේ අපි දෙන්නගේ දරුවෝ තමයි මේ ගන්නෙ. එතකොට අපි දෙන්න අම්මා තාත්තා විදිහට දරුවා එළියට ගන්න මොහොතේ අත් දෙක අල්ලගෙන ළඟ ඉන්නවා කියන්නේ ඒක මාර මේ සැනසීමක් ඇත්තටම අම්මා කෙනෙක්ට හිතට සහ එයාටත්. මොකද එයා එළිය හිටියොත් එයා දන්නේ ඇතුළේ වෙන දේ. එයා ලොකු ප්‍රෙෂර් එකක් එතකොට අපි එළියට එනකම් නේ. නමුත් ළඟ ඉන්නවා කියන එක ඇත්තටම හරි හොඳ දෙයක්. ස්වාමියාත් ඔයාලංග හිටියද? ආ හිටියා. පළවෙනි දරුවා බිහි වෙන මොහොතේ. කැප් කපනකොට නේවට කොහොමත් ටිකක් බය මනෝසෙක. ඉතින් එයා එන්න බය වුණා. නමුත් අර මට තියෙන ආදරයට දරුවට තියෙන ආදරයට එයා හිතට ධෛර්යය අරගෙන මං ඇතුළට ගිහිල්ලා චුට්ට වෙලාවකින් තමයි ආවේ. මට දැන් ටික වෙලාවකින් පේනවා මේ මාස්ක් දාලා තොප්පි දාලා හැම නෙගන්නේ ඇතුළට හුරු ඇස් දෙකක් මගේ ළඟ හිට ගන්නවා. මං එහම ඔය ආවද කියලා. මං ආවා කියලා කිව්වා. ඒ කියන්නේ එයා බලාපොරොත්තු නැහැ මගේ ළඟ ඉඳගෙන ඉන්න. මොකද එයාට ඒක දරා ගන්න බැරි හින්දා. නමුත් එයා අන්තිමට ආවා. ගැහණියක් නෙවෙයි වේදනාව විඳින්නේ. ගැහණියක් විඳින ඔය දරු ප්‍රසූති කරන වේදනාව පිරිමියෙකුට දරා ගන්න පුළුවන් වෙයිද? මං හිතන්නේ ගීත් එක දරන්න පුළුවන් කියලා. මොකද ඔයා ඔයා හිතලා බලන්න මාස්පතා ගැණියේ පුදුම දුකක් විඳිනවා. දවස් පළවෙනි දවස් දෙක හෝ තුන අනිවාර්යෙන් පුදුම දුකක් විඳිනවා හැම මාසෙම ගෑණියෙක්. ඒ එන බඩේ කැක්කුම, කොන්ද කැක්කුම, කකුල් ක්‍රිදෙනවා, ඔළුව කැක්කුම් එනවා, තරහ යනවා. ඒක දරා ගන්න බෑ පිරිමියෙකුට. මම දැකලා තියෙනවා පිටරට ඒ පේන් එක දීලා බලනවා එක එක ගල මැෂින්ස් වලින් මේ පිටරටදී කෑ ගහනවා. ඒ පිරිමි කෙනාට ඒක දරන්න බෑ. ඒක දරන්න පුළුවන් ගෑණියෙක්ටම තමයි. මොකද එයාට ඒක හුරුයි ගීත්. එයා ඔසප් වෙච්ච දවසේ ඉඳන් එයා අම්මා කෙනෙක් වෙන වෙලා අවුරුදු 50 55 පයින්කම්ම එයාට ඒක පුරුදුයි. එයා ඒක හුරු වෙනවා ඒකට. එයා ඒ පේන් එකට හැම මාසෙම පුරුදු වෙනවා. දැන් දින ලඟ වෙනකොට මට ඒ පේන් එක හරි දැන් මට දරා ගන්නම් වෙනවා. නමුත් ඒ දරාගෙන වැඩට යන්න ඕනේ. ඉදිරිය උයන්න ඕනේ. දරුවෝ ඉන්නෝ නම් දරුවෝ බලන්න ඕනේ. හස්බන්ඩ් ඉන්නෝ නම් හස්බන්ඩ්ව බලන්න ඕනේ. එයාට කන්න ටික රෙඩි කරන්න ඕනේ. එයා වැඩට ගියානවා නම් එයාගේ ඇඳුම් අයන් කරන්න ඕනේ. ඒ සියලුම දේ ගෑණියෙක්ට කරන්නම වෙනවා. මං කියන්නේ මං හිතන්නේ පිරිමියෙක්ට ඒක කරන්න පුළුවන් කියලා. හැමදේම එක්ක ස්වල්ප මොහොතකින් දරුවා මේ ලෝකෙට එනවනේ. පළවෙනියෙන්ම දරුවා අරගෙන ඉවල්ලා තාත්තගේ පැත්තට පෙන්නලා අම්මගේ පපෝඩින් තියන්නේ. දැනුණාද පපෝඩින් තියලා පළවෙනි කිරිබින්දුව තොල්ලල ගෑවේ. ඒත් මාර වේදනාවක් ආවා දන්නවද? පළවෙනියටම හම්බ වෙන දරුවා පළවෙනි කිරි උගුර උරනකොට අපුයෙන් එන ඒ වේදනාව සාමාන්‍ය ගෑණියෙක්ට හරිම මාර වේදනාකාරී. ඒක ඒ කියන්නේ තමන්ගේ ලේ කිරි වෙලා ඒක බබා උරලා බොනකොට ඒ එන පපුවෙන් එන කැක්කුමත් එක්ක ඒ එන ආදරේ සෙනෙහස මං හිතන්නේ ඒක කවදාකවත් ගෑණේකට අමතක වෙනවා කියලා. ඒ දැනෙන සෙනෙහස මං හිතන්නේ ජීවිත කාලෙම මං හැම වෙලේම කියන වචන ටිකක් තියෙනවා. අර කිසිදා හැර නොයන ප්‍රේමය අම්මා. කිසිදා හැර නොයන ප්‍රේමය අම්මා. ඔබට තේරෙනවද මං කියන්නේ? අනිත් ප්‍රේම ප්‍රේමවන්තයද ප්‍රේමවන්තියද ඒ සියලුම දෙයක් හරගිය තාත්තා දාලා යන්න පුළුවන් දරුවන්ව. නමුත් අම්මා යන්නේ. දරුවේ ප්‍රසූත කරාට පස්සේ තියටර් රූම් එකේ ඉඳගෙන හරි පුංචි වෙලාවක් ඇතුළතදී කාමරයට එක්කන් එනවා. ඔබ සීසසත්කමක් කරලා තියෙන්නේ. පැය දෙකක් තුනක් ඇතුළතදී පළවෙනියම ඇඳෙන් බස්සනවා. ඔව්. ඔබටත් ඒ වේදනාව දැනුණාද? දැන් මුලින්ම ඇඳෙන් ඇඳට ගෙනත් දානකොට අපිට හිරි වැටිලනේ තියෙන්නේ. කකුල් අතපය මොකද හොලවන්න. කකුල් දෙක ඉනින් පල්ලේ හොලවන්න බෑ. අත් දෙක විතරයි. එතකොට උඩින් හැරි හැරි දෙපැත්තෙන් දැන් බබාවත් ළඟට දීලා දැන් කිරි දෙන්න ඕනේ විනාඩි 20න් ඉස්සර වගේ 20 පැය දෙකකට සැරේ විනාඩි 20ක් කිරි දෙන්න ඕනේ. ඒ එහෙම කිරි දීලා මට අර වැදූගේ සන්නිය කියලා හැදෙන්නේ. ඒක සාමාන්‍යයෙන් කියන නෝමල් බබාලට හැදෙන්නේ කියලා මට වැදූගේ සන්නිය ඇවිල්ලා තියෙනවා. දරු තුන් දෙනාටම. හරි ඉතින් ඒ මගේ තුවාල පෑරිලා වැදෑමහ කියන්නේ පෙකණිය හරියට මට මතක නැහැ මොකද්ද මේ කිව්වේ කියලා ඇවිල්ලා ගහිලා ගහින එක නවත්ත ගන්න බැරි වුණ ගන්නවා. ඒක ඇවිල්ලා දැන් මට තේරෙනවා දැන් මම ගැහෙනවා කියලා. අපේ අම්මි හිටියේ මගේ ළඟ. මම අම්මිට දුන්න දරුවව මං කෝ ඩොක්ටර්ට කතා කරන්න කියලා. දැන් මට මතකයි මං ඒක කියනොත් මට හැදුනා සන්නිය. දැන් පොරවලා රෙදි වලින් පොරවලා දැන් කකුල් රත් කරනවා එක එකව ගගා. දැන් ඩොක්ටර්ස්ලා සමහරලාට දන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට සමහර ඉන්න ඩොක්ටර්ස්ලා නර්ස්ලාට එක්ස්පීරියන්ස් නේ. සමහරලාට සීස කරලා වැදුගේ සන්නිය හැදෙනවද අම්මා කෙනෙක්ට කියන එක. මොකද සමහරුන්ට හැදෙන්න පුළුවන් සමහරුන්ට හැදෙන්න නැති වෙන්න පුළුවන්. මට දරුවෝ තුන් දෙනාටම හැදුනා. ඒකත් හරි අමුතු එක්ස්පීරියන්ස් එකක්. හරිම අමාරුයි. ඒක හැදුනම වෙවුලන එක දරා නවත්ත ගන්න බෑ ගීත. ඒ කියන්නේ අල්ලන් ඉන්නත් බෑ මැරෙන්නම යනවා වගේ තමයි හිතෙන. මුළු ඇඟම සීතල වෙලා තොලකට වේලිලා උතුර ටිකක්වත් නෑ වගේ අර ගැහිලා එන ඒ මම දන්නේ ඒක මුඛකට දෙන්නේ කියලා මම දන්නේ ඒක. ඊට පස්සේ පළවෙනි බබාට මගේ කියන්නේ ග්ලෝරිට
නර්ස් කෙනෙක් ඇවිල්ලා දැන් මගේ බඩ උබනවා හොත්තටම උබනවා හරි ඊට පස්සේ මම අහනවා දැන් ඔයා ඇයි මගේ බඩ උබන්නේ මට අමාරුයි මං කපලානේ ඉන්නේ මේ මට හිරි ගිහින් තියෙන උබන්න එපා නෑ මේ බලන්න ඕනේ ඔයාට මේ හරියට මේ බ්ලීඩ් වෙනවද කියලා බලන්න ඕනේ කි දැන් බඩ උබනවා डॉक्टर आवा डॉक्टर मे सीस अम्मगे बड़ा कुबाला एक्सपीरियंस नद जीवित बंड हेम मे सन्नी बड़ो बलहरी अन्ना मे मन पुरा मेल शीतल नीचे बड़ो बलहरी अन्ना कीगोलो अभी मगे बट उबला मट वेदना वेदना वेवेन ऐके वेदना दरा बेरवेन गीते देवल नवतगा बेरवेन ई थिंग टिकवेला हूदे हर अम तो एक्सपीरियंस जीवित अम्म की नम हेदि अपीट एसोट कंदल अक्की हितट सतुट अक्की सतुट हेमदेम एक्का बसन मोहते तमंग आदर कना लंगट इंदेना अतति बसन मोहत तिब्बद हिटी अद लंगट हिटी मम एन या प्रोग्राम मुखर चैनल चैनल याट रिकॉर्डिंग अंड मोनिया मारे कवदाकते जॉब फर्स्ट या जीवित इत मगिल अम्मी तील अम्मी वाई नर्स लाइन प्राइवेट हॉस्पिटल मम एसे नर्स कि वार वर गि ये बेहपुगम कलांत पलवन पारम बेहपुगम कलंदुना मुखद मे मे अखिलता मैं नगेटी पुलवांगी के लिए बे यार मेहमुख मेम एदनावे तेरना मावा वेदना आव कल अम्म दाल मट मतकने मावा इधर कौद दम्मी की नर्स लगे दाने कलम थिंग इट पास 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 थिंग अरे मंकी वेदना हुए वेदना त्यागे कोहमद मेनेज कर बहिंटोनी नगेटी हुए තමන්ට ලැබෙන විදිහට පිළිගන්නවා කියලා මට හිතෙනවා කතා කරද්දී. හැබැයි ඔය ගෙවෙන කාලේ සමහරක් වෙලාවට මේ ගැහැණියක් තමයි තවත් ගැහැණියකට කතා කියන්නේ අපේ මහත්තයා නම් ඔතන හිටියා. අපේ මහත්තයා මෙහෙම කරා. එහෙම නැත්තම් මෙහෙම තමයි කිරි දෙන්න ඕනේ. ඔය දේවල් ගැහැණියකට ඔළුවට ප්‍රෙෂර් එකක් නේද? ගැහැණියෙක්ම තමයි ගැහැණියට පද හදන්නේ. ගැහැණියෙක්ම තමයි ගැහැණියෙක්ව සෙකන්ඩ් කරලා අර පාචල් කරලා කෙනෙක් ඉස්සර රූප දූප හොයලා ගැහැණුම තමයිව කරන්නේ. ඉතින් ගෑණිය ගෑණියට අගේන්ස් එක මොකොයිම දැනක දිනුනත් මොන අවස්ථාවෙ වුණත් ඒක එහෙමමයි ගියත් ඒක හැටි. ඉතින් කියන්න දේවල් නම් ගොඩාක් අය මගේ ළඟට එනවා මට කියන්න නෑ කවුරුත් ගියත් මගේ ඇටිටියුඩ් එක දන්නවා. එහෙම කියලා දෙන්න අවශ්‍ය දෙයක් වුණොත් අම්මිට අම්මගෙන් තමයි මම හැම දෙයක්ම අහගත්තේ. මොකද එයා දරුවෝ මට අකල් දෙන්න තුන්දෙනෙක් හදලා තියෙනවා. ඉතින් මං ඉස්සෙල්ලාම අහුව අපේ අම්මගෙන් නාවන්න ඕනි ක්‍රමේ. ඊට පස්සේ अम्मी मट कील नमुत मट ओन उना अम्मीट दील नावगा मे मम कर अम्म वद दिन्मती मे मम हे भाई फलने दवासे मट कले हूर्वन का अम्म धरू ने अभी अतल आदि धरू की संपत्नी धरू तुंदे कि धरू तुंदेना इक अम्मे कोया हे भाई आदर तन धरू बेदागे जीवित हर हर्ष धनुष की अतुल अय्यंगेला मंग हर्ष तेक् यालिला हिटी और गान ई थिंक अत्रम ए हर्षव हर्ष हम हमबेन काले और हतक और हाक पास तमाय मट दरु एक बरटे इट वॉज पुते नन पास तवत्स दया आडंबर मट पुते पलवीन मट पुते याग जीवित मट देवे दरुना रातुलट तीन एक्सपीरियंस वे याग दरुद पास मगे दू आट हम्मुनाम या तात के आलरे मे आट हम्मेन पलवीन पुता मम्म अम्म के आलरे इतकोटे आट एक हरी आडंबर एक्सा सतुटा देवी कसा देवी फेब्रुवारी दा हर फेब्रुवारी दा हर वेन तमाय अब दिन कसाद बद निर्दास्त हमे පිනිසු දකින්න හරි වපර හැකි ඔබටත් ඒක දැක්කද ඔබටත් එසේ වුණාද කොහොමද අපි දිහා වපර හෙන්නේ බලන්නේ කිත් මට ඒක හරි 아무තු දෙයක් නෙවෙයි මිනිස් දැන් අපේ ඉන්නවනේ සමාජයේ මිනිස්සු හරියට ඇඟිලි දික් කරනවා මේ නිලියක් අපෝ ඕක මෙහෙමයි අන්න ඒ 아무තු වචන ඒක හරි වැරදි අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සු තමයි දන්නේ අපි කොහොමද හැසිරෙන්නේ මෙයා මෙහෙමද මෙයා අරමද කාටවත් මේ එළියෙන් ඉඳන් බලලා මේ ෆ්‍රේම් එක ඇතුලෙන් ඉඳන් බලලා මෙයා අතුලත් එක්කත් ගියා දැන් ඌත් එක්ක නෑ දැන් අන්න මේ හර්ෂව බැඳගෙන දැන් හරියා එහෙනම් මෙයා මෙහෙමයි එහෙම ජජ් කරන්න බෑ ගීත් අපිට කාවවත් ඒක අපිට පෞල් ගන්න බැරි නම් අපි මම ඇවිල්ලා මම ගොඩක් දුරට හරි ස්ට්‍රොง තීරණ ගන්න මනුස්සෙක් ඉන්න බැරි නම් ඉන්න බෑ ඇයි අපි දුක් විඳගෙන ඇයි අපි අපේ තරුණ කාලේ නැති කරගෙන දුක් විඳ විඳ බැරි නම් වැඩ දෙකක ඇවිදින්න නැතුව අයින් වෙන්න ඕනේ
නැත්නම් අර තියෙනවනේ මේ අර ගෑණි ගෑනුන්ට පිරිමින්ට තියෙනවා මට නැත්තම් වෙන කෙනෙක්ට දෙන්න බෑ මට නැත්තම් වෙන කෙනෙක්ට දෙන්න ඒ හින්දා මම ඩිවෝස් කරන්නේ ඒ හින්දා මං එයාට යන්න දෙන්නේ නැහැ ඒ මට නැත්තම් එයාට වෙන කෙනෙක් ආදරය කරනවා නම් එයාට යන්න පුළුවන් මට ආදරය කරලා මට යත් එක්ක ඉන්න බෑ නම් පෞල් කරන්න බෑ නම් මගේ ජීවිතේ සක්සස් නැහැ කියලා ඉතින් මට වෙන කෙනෙක්ට ආදරය කරන්න පුළුවන් ඒක වපරහෙන් බලන කෙනා වපරහෙන් බලලා මොන දැන් මේකේ අරට මොන කමෙන්ට්ස් ඇටේද ඔයා හිතන්නේ මට මම කියවන්නෙත් නෑ මට ප්‍රශ්නකුත් නෑ ඕගොල්ලෝ කැමති විදිහකට ඕගලන්ට බයින්න පුළුවන් මම බනින්නේ නෑ කාටවත් මම කවදාකවත් අද වෙනකම් මේ ගෑණි මෙහෙමයි අර ගෑණි මෙහෙමයි මේ මිනිහා මෙහෙමයි මම බනින්නේ නෑ කමෙන්ට් එකකවත් මම බනින්නේ නෑ මම කැමති නෑ ඒකට මම බයින්න දෙනවා නම් මූණට බයිනවා මට බයින්න ඕන කියලා නම් මම මූණට බයිනවා මට කියන්න ඕන දෙයක් තියෙනවා නම් මම මූණට කියලා හදනවා මං එහෙම කෙනෙක් ලංකාවේ සමහර දරුවන්ගේ උපැන්න සහතිකවල අම්මගේ නම විතරයි තියෙන්නේ තාත්තා කියන එක දන්නේ නැහැ කියලා තියෙන්නේ ඒ වගේ දරුවෝ කොයි වගේ මානසික මට්ටමක හැදෙන වැද්ද කොලේට වැඩක් නැහැ ගීතේක වෙන්නේ තමුන් අම්මා දැන් මම අම්මා නම් තාත්තා දාලා ගියා කියමුකෝ එයා හැම වෙලෙම දරුවට කියන උඹේ තාත්තා බෝ දාලා ගියා අද වෙනකොට මමයි උඹව හැදුවේ අරක කරේ මම මේක කරේ මම ඒ දරුවගේ ඔළුව ස්පොයිල් කරන්නේ ඒ අම්මමයි එතකොට ඒ දරුවා හැදෙනව වෙනමම ක්‍රමයකට අම්ම මාව දාලා යා හැම තාත්තා කෙනෙකු විසින් වෛර බඳින්න ගන්නවා ඊට පස්සේ අම්මට ආපහු කසාදයක් බඳින එකක් ගැන හිතන්නත් බෑ ආදරේ කරන්න බෑ සමානලට ඒ දරුවා කැමති නෑ ඇයි ඔයා කිව්වේ තාත්තලා දාලා යනවා කියලා හරි මං කියන්නේ ඒක වෙන්නේ අපි දෙන අර දරුවට දෙන ආදර්ශ අනුව තමයි වෙන්නේ අම්මයි තාත්තයි එකතු වෙලා දරුවෙක් හදන එක ගැන මොකද හිතන්නේ අම්මයි තාත්තයි එකතු වෙලා දරුවෙක් හදන්න ඕනි කියලා එකක් මගේ ඔළුවේ නෑ මම ගැන මම කියන්නේ මට අනිත් අය කියන එක ගැන නෙමෙයි මම කියන්නේ මම ගැන මට නෑ මේ දරුවට අනිවාර්යෙන් තාත්තා ඉන්න ඕනේ කියන එක මට පුළුවන් අම්මයි තාත්තයි දෙන්නම් වෙන්න මගේ දරුවන්ට මම වෙලක් තියෙනවා ලංකාවේ ගොඩක් අම්මලා අද වෙන විට තනිමව සිංගල් මාම් කියන කන්සෙප්ට් එක යටතේ දරුවෝ හදනවා මොකද හිතන්නේ සිංගල් මාම් කන්සෙප්ට් එක ගැන පෝෂකට සිංගල් මාම් වෙන එක වෙනම කතාවක් හැබැයි සිංගල් මාම් කෙනෙක්ට මේ සමාජයේ ඉන්න පුළුවන්ද බැරිද කියන එක මම දන්නේ මට පුළුවන් ඉන්න මම තනි වුණොත් කවදාරි දවසක පිරිමියෙක් නැතුව මට පුළුවන් මගේ දරුවා හදන්න මං එච්චර ස්ට්‍රෝංග මගේ මයින්ඩ් එක මං එච්චර ස්ට්‍රෝංග කරන් තියෙනවා මං එහෙම දරුවෝ හදලා තියෙනවා මගේ කිසිම සපෝට් එකක් නැතුව කිසිම විදිහකින් බැක් කියන්නේ මට කිසි බෑකප් එකක් නැතුව මම හදලා තියෙනවා දරුවෝ හදන්න වෙලා තියෙනවා මට සමහර වෙලාවට කියන්නේ සමහරවල්ලාට මට සපෝට් එකට නැහැ ගෙදර කවුරු මට පුළුවන් තනියෙන් හම්බ කරලා මට පුළුවන් මගේ දරුවන්ට කන්න බොන්න දෙන්න දීලා මගේ දරුවෝ ඉස්කෝලේ යවලා මගේ දරුවෝ පරිස්සම් කරලා මට පුළුවන් තනියෙන් හදන්නේ සිංගල් මාම් කෙනෙක් සිංගල් වෙන්න පුළුවන් නම් හොඳයි ඇත්තටම සිංගල් මාම් කෙනෙක්ගේ මේ ප්‍රශ්න මුකුත් නැහැ දරුවට තාත්තගේ අඩුව දැනෙන්නේ නැහැ අම්මාට පුළුවන් නම් අම්මයි තාත්තයි දරුවට තාත්තගේ අඩුව දැනෙන්නේ ඇයි ආ කල්පනා කරලා බලන්න දරුවට තාත්තා අම්මයි තාත්තගේ අඩුව දැනෙන්නේ තාත්තා අම්මා දරුවෝ දාලා වැඩට යනවා සමහරවිට තාත්තත් එක්ක දරුවෝ හැදෙනකොට අම්මව දරුවට වැඩක් නැහැ නේද සමහරවිට අම්මව මතකත් නැහැ අර තාත්තට තමයි ඇටච් වෙන්නේ මං අනිත් පැත්ත හරවලා දැන් කිව්වා තාත්තට ඇටච් වෙන්නේ අම්මා ගෙදර නැත්තම් තාත්තා ගෙදර නැත්තම් අම්මට ඇටච් වෙනවනේ හරිද තාත්තා දිගටම ගෙදර නැත්තම් අම්මත් එක්ක තමයි ඉන්නේ. එතකොට අම්මට පුළුවන් නම් අම්මා තාත්තගේ අම්මගේ දෙන්නගේ මඩුව පුරවන්න. තාත්තා උඩ දාලා ළමයා වලලා සෙල්ලම් කරලා විකාර කරලා ළමයාව ඇටච් කරගන්නවා. අම්මටත් පුළුවන් නම් ඒ ටිකම කරන්න. ටෙන්ෂන් දෙන්න දරුවට. තාත්තගේ අඩුව දරුවට අම්ම දරුවට දැනෙන්නේ. තාත්තගේ අඩුව අම්මා පුරවන. හැබැයි අර කාලය ආයගලන්ට දෙන්න ඕනේ ටෙන්ෂන් එක ඒ විදිහට දෙන්න ඕනේ. නිකන් අතහැරලා දාලා හිටියොත් ඉතින් අනේ මට තාත්තා හිටියනම් කියලා දරුවට දැනේ. නමුත් මම ඒක පිළිගන්නේ නැහැ. මොකද මම එහෙම නැති හින්දා. මම මගේ ෆස්ට් ප්‍රයොරිටි තියෙන්නේ ගීත් මගේ දරුවෝ. ලංකාවේ ගොඩක් දරුවෝ තනි වෙලා ඉන්නවා. වැඩිහිටි නිවාස තියනවා වගේම ළමා නිවාස ගොඩාරියක් තියෙනවා. ඔකට හේතුව සෙක්ස් කරන පළියට දරුවෝ හදන හින්දාද? සෙක්ස් කරන පළියට දරුවෝ හදන්න ඕනේ නැහැ නේ ගීත්. ක්‍රම තියෙනවනේ ඕන තරම්නේ. ඒක මම පිළිගන්නේ නැහැ. මොකද දැන් ඔයා 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 නිකම් මං මේ කියන එක හිතලා බලන්න මම දැන් අද රෑට චෙක්ස් කරනවා හරි දරුවෙක් බඩට එනවද නැද්ද කියන එක අම්මට තේරෙන්නව නේ ඒක ඒක මිස්ටේක් එකක් කරගන්න එක තමයි වැරද්ද හරි ක්‍රමයක් තියෙනවා නම් දරුවා බිහි වෙන්න කලින් ඒ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් දරුවා බඩට ආවට පස්සේ ඌ අනාථ කරන්න එපා ඌ අනාථ කරලා වැඩක් නැහැ ඒ ළමයාට මාර්ගයක් තියෙන්න ඕනේ යන්න දරුවෙක් බඩට ආවම අම්ම කෙනෙක් කොච්චර සතුටු වෙන්න ඕන සමහර අම්මලා ළමයිව දාලා යනවා කුණු කනවා අනේ මම සමහරවිට හිතනවා අනේ මට හම්බ වුණා නම් මම හදනවා කිරි දීලා හදනවා ඇත්තට මම කියන්නේ මට ඒව දරන්න බෑ මම බලන්නෙත් නෑ ඔය දරුවන් ආරකේ දාලා බලලලා කියයි මම කියන්නේ එපා එහෙම දේවල් කරන්න දරුවෙක් බඩට ආවම එක්ක දරුවව හදන්න තාත්තා කෙනෙක් අම්ම කෙනෙක් නැත්නම් හිඟා කාලේ දරුවව හදන්න පුළුවන් නම් හිඟා කාලේ දරුවව හදන්න නැත්නම් අනාථ බඩමක් තියෙන එක හොඳයි ඇත්තටම කිව්වොත් මොකද හේතුව අපි හිතමු අම්මට දරුවව හදන්න බෑ කියලා
අනේ උපදිච්ච ගමන් හරි එක එක තැන්වල ගිහිලා කුණු කවුනුල අතරින් නැතුව ගිහින් බාර දෙන්න. දරුවෝ නැති අම්මල ඕන තරම් ඉන්නවා දරුවෝ අරන් අදා ගන්න. හරි මං කියන්නේ දරුවා එන්න කලින් ඒක නවත්ත ගන්න. ආවට පස්සේ ඌ අනවත කරන්න එපා. තමන්ගේ ඇඟ විකුණලා හරි ලොකේ පැරණිම රැකියාව කළා හරි දරුවෝ හදන අම්මලා ගැන මොකද හිතන්නේ? මං ඒගලන්ට අත් දෙක වැඳලා නමස්කාර කරනවා. මොකද හේතුව මම වැරදි කියන්නේ ඇඟ විකුණලා හරි එයා අම්ම ගන්න යාගේ දරුවට නම් මං ඒකට වරදක් කියන්නේ. ඇඟ විකුණලා හරි යාට ඇඟ විකුණන්න විකුණන එක ගන්න මිනිසෙක් ඉන්නවා කියන්නේ. සමහරවිට එයා කසාද බඳලා ළමයි ඉන්න මිනිසෙක් වෙන්න පුළුවන් යාව ගන්න එදාට. හරි? එතකොට පිරිමි ඇඟිලි දික් කරනවා ආමු වෛශ්‍යාවක්. මේ ගැණි වෛශ්‍යාවක්. වෛශ්‍යාවක් කියන්න බෑ වෛශ්‍යාවක් වෙන්නේ පිරිමියගේ වැඩ හින්දා. ගැණියක්. එතකොට ගැණික් පිට යනවා කියනවනේ. ගැණි පිට යන්නේ ඇයි? හිතලා බැලුවම කවදාකවත් මගේ ගැණි ඇයි පිට යන්නේ? මම හරියට හිටියේ නම් මගේ ගැණි පිට යයිද? එයාට අවශ්‍ය ආදරේ රැකවරණය සෙනෙහස අවශ්‍ය දේවල් දීලා මං කියන්නේ මිල මුදල් නෙමෙයි මට නම් කිසිම විදියකින් එක රුපියලකවත් දෙයක් ඕනේ නැහැ මගේ හස්බන්ඩ්ගේ ටෙන්ෂන් එකේ ආදරේ ඇරෙන්න මට අසනීප වෙලාවට මගේ කකුල් දෙක ළඟ ඉඳගෙන මට මගේ කකුල අමාරුවක් තියෙනවා මගේ කකුල හරි මිරි ගන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක් මට ඉන්නවා කියන්නේ මම මාර ස්ට්‍රොං මට සල්ලි වලින් ඕනේ නැහැ දෙන්න පුළුවන් ආදරේද සෙනෙහසද මට ටෙන්ෂන් එකද ඒක ලැබෙනවා නම් මට මම කියන්නේ ඔයා දැන් ඔය කිව්වා වගේ ඇඟ විකුණලා හරි මම ළඟ දරුවෝ හදනවා ප්‍රශ්නයක් නෑ මම ඒ ඇඟ විකුණලා හරි තමන්ගේ දරුවා හදන්න වෙහිසින ගෑණියෙක්ට මම ඇත්තටම රෙස්පෙක්ට් කරනවා මං කවදාකවත් එහෙම කෙනෙක්ට බනින්නෙත් නෑ මං ඒ ගෑණියට වෛශ්‍යාවක් කියන්නෙත් නෑ ලස්සන අම්මා කෙනෙක් දරුවොත් එක තනි වුණාට පස්සේ ඒ අම්මව වෙනම කැටගරි එකකට දාන්නේ මොකද හිතන්නේ මේ විදිහේ අම්මලා ගැන ඔව් ඉතින් ලස්සන අම්මා කෙනෙක්ව වෙනම කැටගරි එකකට දාන්නේ ගේත් තවත් ගෑණියෙක්මයි ඒ ජීවිතේ විඳින්න බැරි ගෑනු මේ ජීවිතේ ගොඩක් මිනිස්සු විඳිනව නෙමෙයි විඳවනවනේ මේ ජීවිතේ විඳින්න මේ විඳින්න කියලා මේ වැරදි කරන්න කියනෝ නෙවෙයි මං කියන්නේ මේ ජීවිතේ තියෙන විඳින්න දැන් මේ මොහොත මම ඔතේ කතා කරනවා විඳිනවා හරි එතකොට වෙනම කැටගරි එකකට දානවා නම් ඉතින් හරි කමක් නෑ ඒගොල්ලන්ගේ වැරදි ජොබ් එක නේක එයාට ඒ කැටගරි කැටගරයිස් කරලා එයාට කැමති එකක් කරගන්න පුළුවන් නමුත් මාව ඒ කැටගරි එකට දාලා තියෙනවා නම් මම දැනගන්න ඕනේ ගීත් ඒකට මූණ ඒකට කොන්ද කිලින් තියාගෙන වැඩ කරන්න. ඒ කතාව භාගට මොන හරි පදයක් හදනවා නම් ඒ පදේ හදන කෙනාට උත්තර දෙන්න කියලා කමෙන්ට් එකක් කියවලා ඒවට අප්සෙට් ගිහිල්ලා මේ සමාජෙ කොන් කරනවා කියලා එහෙම එකක් නැහැ. හැබැයි මං කියන්න ගොඩක් දෙයක් මිනිස්සු සල්ලි වලට හරි යටයි. දරුවෙක් කියන ලස්සන අම්මා කෙනෙක් ටැටු එකක් ගැහුවාන් පස්සේ වෙනම වචනයක් කියන්නේ. ඊට පස්සේ කොටට ඇඳුමක් ඇඳුවොත් තවත් වචනයක් කියන්නේ. එහෙම නැත්තම් ඉස්කෝලේකට එහෙම නම් ගන්නෙවත් නැහැ. සාරියක් ඇඳගෙන මුළු ඇඟම වහගෙන යන්න ඕනේ. ටැටූ ගහන අම්මලා ගැන මොකද හිතන්නේ ටැටූ ගහන්න ආසයි නම් ගහන්න මොකද මේ කාලේ ආයේ එන්නේ නැහනේ හරිද ඉස්කෝලේට යන්න බැරි නම් ටැටූ එක අරගෙන මන් දන්නේ මේ සාරි ඇඳගෙන යන ටීචර්ස්ලා මොනා කරනවද කියලා ඇත්තටම සාරි ඇඳම සාරිය සමහරලාට පිට ඇරටම කපලා හැට්ටේ කොටට ඇඳලා බඩත් එළිය පිටත් එළිය හරිද එතකොට ඉස්කෝලේ පිරිමි ළමයි නුතුන ගෑන ළමයි නුතුන ඉතින් එහෙනම් ඒගොල්ලෝ සංවරව සාරි අඳින්න ඕනේ හැට්ටේ දිගට මහලා කරපේන්නේ නැති වෙන්න ඇඳලා ටැටූ එක ගහලා යන්න බෑ ඉස්කෝලේට හැබැයි ටැටූ ගැහුවට සමහර වෙලාවට මේ ලස්සනට සුදු ඇඳගෙන ඉන්න මිනිස්සු කරන වැඩ අපි කරන්නේ නැහැ. ටැටූ එක ගහන්නේ අපේ ආසාවට. ටැටූ ගහනවා නම් මට ගහන්න මගේ හැම මට ඕන නම් මගේ එක තුවාල කරගෙන ටැටූ එකක් ගහ ගන්නවා. ඒක මගේ ෆැෂන් එක. හැබැයි ඒක ටැටූ එක ගැහුව කියලා ටැටූ එකෙන් මනින්න බෑ ගීත් කාවත්. ටැටූ එකකින් මිනිස්සෙක් මනින්න බෑ. පියසින් කරලා කරගෙන ඉන්නවා නම් ඒ පියසින් එකෙන් මනින්න බෑ කාවත්. නහය විදලා ඉන්නවා නම් ආරයිට් මේක මෙහෙමයි. ටැටූ ගහලා අපට ඒක එහෙමනේ. එහෙම කියන්න බෑ. එහෙම ජජ් කරන්න බෑ මේ අපේ ආසාවට මේක ආර්ට් එකක් මේක ආර්ට් එකක් මේ ආර්ට් එක කරන මිනිස්සු වෙනයි ඒක කරන්න බැරි නම් මේ අනිත් මනුස්සයට පදයක් හදන්න නැතුව අනිත් මනුස්සයට නිකන් කතා හද හද වැළලෙන්න හදන්න නැතුව කරන්න බැරි නම් ආයෙ කරාද හරි ලස්සනයි අටවාගෙන ඉන්නනේ තියෙන්නේ මාළුකද ಅದ ඉස්කෝලේට යන්න බැරි නම් වැහෙන්න ඇඳගෙන යන්න ඉතින් ටීචර්ස්ලා කියන එකට මම නම් මම මේ මාගේ මෙහෙම එකක් තියෙනවා අපි දරුවෝ ඉස්කෝලේට යවන්න ගියත් ටීචර්ස්ලාගෙන් මේ ටීචර්ස්ලා ඒගොල්ලන්ගේ දරුවෝ හදනවා වගේ හදන්න නෙමෙයි උගන්වන්න යවන්නේ හරිද සමාජය ගැන දැනුමක් දෙන්න යවන්නේ පොතපත කියලා දෙන්න යවන්නේ මොන හරි එක්ස්ට්‍රා දෙයක් තියෙනවා නම් අම්මට තාත්තට පුළුවන් ඒක කියලා දෙන්න මගේ දරුවෙක්ට කවදා හරි දවසක ටීචර් කෙනෙක් ගැහුවොත් මම කැමති වෙන්නේ නැහැ ඒකට මම මගේ දරුවන්ට පිටිමිනිසුන්ට ගහන්න නෙමෙයි හදන්නේ ආයේ ටීචර් කෙනෙක් එයා ගැහුවේ මේ වරද කර හරි වරද අම්මට කියන්න පුළුවන් අම්මා ගහන එක වෙන හැබැයි පිට කෙනෙක්ට මං ගහන්න දෙන්නේ නැහැ මගේ දරුවන්ට. දරුවෝ හින්දා විවාහ සහතිකය ආරක්ෂා කරගන්න එක හොඳ වැඩක්ද? දරුවෝ හින්දා විවාහ සහතිකය ආරක්ෂා කරගන්නේ ඇයි? මම ඒක පිළිගන්නේ නැහැ ගේත්. ඒ දරුවෝ වෙනුවෙන් කියලා ඒ ගැහැණිය තමන්ගේ මිනිහගෙන් බැටකකා මේ මිනිහා යනවා නම් යාළුවොත් එක්ක බොණ්ඩ. ඌ යනවා නම් හතර වටේ. හරිද? හරි වටේ යනවා කියන්නේ ගෑනුත් වටේ යනවා පිරිමිත් වටේ යනවානේ එතකොට. හරි. වටේ යනවා නම්
තමුන්ගේ ගෑනිට තමුන්ට අවශ්‍ය දේ දෙන්න බැරි නම් හරිද මං කියන්නේ ඒක පෞල් කණ්ඩ කියලා කසාද සාධකේ මං ඒකට කියන්නේ මම අත්‍තර ගන්නවට මම මේ ළඟදිත් කාට හරි කිව්වා කසාද බඳින්න ලස්සන වෙඩින් එකක් අරගෙන ඔය කොලේ අත්‍තර ගන්න එපා කොලේ අත්‍තර ගන්නව නේද තමුන්ට එනවා ආ දැන් මට අයිති දැන් මට ගලව ගන්න බෑනේ එතකොට යාව පාලනේ එතකොට ඒ විවාහ ජීවිතේ සක්සස් නෑ ඔය කොලේ අත්‍තර ගැහුව හැම විවාහයක්ම මම ගැරන්ට් කරලා කියනවා කවදාවත් සක්සස් වෙලා නෑ සක්සස් කෙනෙක් නෑ මේ පෞල් ජීවිතේ පෞල් ජීවිතේ කියන්නේ තමන්ගේ අඩුපාඩු දැනගෙන ඒව හදාගෙන ඉදිරියට යන්න ඕනේ දෙයක් මිසක් අඩුපාඩු පෙන්න පෙන්න ඔබ මෙහෙමයි ඔබ ඉද ආරම කරා සමහරවිට අද වලියක් යනවා නම් ගිය මාසෙට කලින් මාසෙ වෙච්ච දේවලුත් අදලා ගන්නවා කියා ගන්න දේවල් නැති වුනහම ඉතින් එහෙම ජීවත් වෙන්න ඕනද දෙන්නට දෙන්නගේ සපෝට් එකක් නැත්තම් මම නම් මම හිතමු මගේ හස්බන්ඩ් නම් ඔයාට ෂොට් එකක් දාන්න එළියට යන්න ඕන නම් කින් එන්න ගිය වෙලේ ඉඳන් කෝල් කරලා ඔයා කොහෙද ඉන්නේ ආවට පස්සේ ෆෝන් එක චෙක් කරන්න ලිප්ස්ටික් පරවම කවදාකවත් කරලා නැහැ ඒක හර්ෂට කරලත් නැහැ මං අතුරට කරලත් නැහැ ඔයාට කැමති දැනක ඔයා ගිහින් එන්න හැබැයි එයාගේ මූණ බලපු වෙලාවට මට සැකයක් හිතුණොත් ඒක අනිවාර්යෙන් ගෑනට දැනෙනවා හැබැයි එයිම කියලා මම මුළු වෙලාවෙම සැක කර කර ඉන්නේ නැහැ එයාට වද දෙන්නේ නැහැ එළියට ගියොත් එයා එනකම්ම සමහරලාට ඔක් කණ්ඩ එනවද ඔයා ගියාද මෙසේජ් දෙකක් දායි එයා කෝල් කරත් ඇරෙන මං කෝල් කරලා නැහැ අද වෙනකම් හරිද ඒ විශ්වාසය මාර විදිහට බිල්ඩ් අප් වෙනවා geki හිතේ හැබැයි ඔයා හොර වැඩක් කරනවා කියමු මට මෙහෙම කරන්න තේරෙනවා ඒක ඒක හැටි ඒ ආදරය කරන දෙන්නේ බොන්ඩ් එක ස්ට්‍රොන්ග් වුණාම එයාට මං ගැන තේනවා මට එයා ගැන තේරෙනවා අන්න එතෙන්ට ආවොත් ඉන්න පුළුවන් එකට ඉන්න බැරි නම් ඩිවෝස් වෙන එක හොඳ වැඩක්ද ඩිවෝස් වෙන්නේ එකට ඉන්න බැරි හින්දානේ එතකොට ඩිවෝස් වෙන්න දෙපැයි එතකොට එකට ඉන්න බැරි නම් ඕනනම් කසල් සාතිකේ තියාගෙන වෙන් වෙලා දෙන්න ඉන්න පුළුවන් ඉතින් ඩිවෝස් වෙන්න බැරි නම් ඉතින් ඒක තේරුම් ගැනීම මත තමයි තියෙන්නේ දැන් ඔයාලට පුළුවන් නම් මගෙන් ඩිවෝස් වෙන්න නැතුව මට මගේ පාඩුවේ ඉන්න දෙන්න මට පුළුවන් නම් ඔයාට ඔයාගේ පාඩුවේ ඉන්න දෙන්න එතකොට ඩිවෝස් එකක් ඕනේ හරි එතකොට ඩිවෝස් වෙන්නේ ගොඩක් අය දරුවන්ට අයිතිය ගන්න වන්දි ගන්න තාත්තගේ වන්දි ගන්න එතකොට මේ ඩිවෝස් එක දැම්මොත් තමයි දරුවගේ වන්දිය හම්බ වෙන්නේ අම්මට. එතකොට කස්ටඩි දැම්මොත් තමයි කස්ටඩි කේස් එකක් දාලා කස්ටඩි ගන්නවා අම්මට. හරි. එතකොට දරුවා තාත්තට බලන්න ඕනෙත් නෑ බලන්න දෙන්නෙත් නෑ ඕන්නේ නෑ මුකුත්. කස්ටඩි අම්මට තියෙන්නේ. හරි. ඕකේ. මං කියන්නේ එහෙම නෙමෙයි. ඩිවෝස් වෙනවා නම් කතා වෙලා දරුවෝ දෙන්න දරුවාට දෙන්නටම අයිතිය තියෙනවා ගීත. එතකොට මට හා සමානව දරුවගේ අයිතිය තාත්තටත් තියෙනවා. ඒ ලෙවලින් නෙහැ දෙන්නේ සමහරට මං වෙන්න පුළුවන් සියලුම වේදන් දරලා දරුවව හදන්න නමුත් තාත්තට තාත්තගේ අයිතිය තියෙනවා තාත්තගේ තැන තියෙනවා එතකොට ඩිවෝස් වෙනවා නම් දෙන්නේ දරුවෝ ඉදිද්දි දරුවෝ බෙදා ගන්න ඕනේ නැහැ නමුත් මට තියෙන අයිතිය එයාට දීලා එයාට අවශ්‍ය වෙලාවට බලන්න පුළුවන් වෙන්න ඕනේ මම වෙන මිනිහෙක් එක්ක ඉන්නවා කියනකොට ඩිවෝස් වෙලා එයාත් එයාගෙන් ඩිවෝස් වෙලා මම වෙන මිනිහෙක් එක්ක ඉන්නේ හැබැයි දරුවගේ අයිතිය තියෙන්නේ තාත්තට දරුවා කැමති වෙලාවට යාට බලන්න පුළුවන් වෙන්න ඕනේ මට එයාව එක්කන් යන්න පුළුවන් වෙන්න ඕනේ ළමයි දෙන්නව. ඒ ගියේ කියලා පරණ කසාද මිනිහත් එක්ක බුදියන්න යනවා කියලා නෙමෙයි සමහර මිනිස්සු ඉන්නවා එහෙම. කසාදයක් බැඳලා ඩිවෝස් වුණාට පස්සේ ඩිවෝස් වෙච්ච මිනිහව හම්බ වෙන්න ගියොත් ඒ ඩිවෝස් වෙච්ච මිනිහව හම්බ වෙන්න යන්නේ බුදියන්න. එහෙම එකක් නැහැ. ඒ හැංගීම ගියාට පස්සේ හැංගීම අපව ඇති වෙන්නේ නැහැ කිත්. ආදරේ තියෙනවා. සද්දා කාලම ආය ආදරේ තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. නමුත් ඒ sexual feelings එන්නේ නැහැ ගෑණියකට. ඒක මම ඒක ගැරන්ට් කරලා කියනවා. ඒක වෙන්නේ නැහැ. තමුන්ට එපා වුණොත් දැන් අවුරුද්දක් තිස්සේ හිතමු මගෙත් එක්ක නැහැ කියලා කවුරු හරි. එතනින් එහාට යාට ෆීලිං එකක් ඇති වෙන්නේ ආදරේ ආදරේ විතරයි තියෙන්නේ. ඒක ගරුත්වය. ආදරුත්වය සහ ආදරේ. ඉතින් එහාට ඒකට sexual feelings කියවෙන්න බෑ. එන්නේ නැහැ ඒක. මම දන්නේ මට එහෙමයි. පවුල් කන්න බැරි නම් පවුල් කන්න බෑ. ඒකට ගොඩක් අය දුක් විඳ මේ ලැජ්ජයි මේ නේද ඇයින්ට මූණ දෙන ලැජ්ජ අපි ලොකු වෙඩින් එකක් අරගෙන බැන්දා ඒ හින්දා දැන් ඩිවෝස් එක දැම්මොත් මිනිස්සු අපිට hina වෙයි ඉතින් මිනිස්සු hina වෙනවද නෙන්න hina වෙද්දෙන් hina වුණාට එයාගොල්ලෝ නෙමෙයි කණ්ඩ බොන්නන් දින්න දෙන්නේ ඉන්න බැරි නම් පවුල ජීවිතය ඇතුළ කාමරය ඇතුළ ගිහ ඇතුළ ඉන්න බැරි නම් මිනිහත් එක්ක මේ මිනිහා තමුන්ට අවශ්‍ය දේවල් දෙන්නේ නැත්තම් තමුන්ව ආරක්ෂා කරන්නේ නැත්තම් තමුන්ට ආදරය කරන්නේ නැත්තම් තමුන්ව තමුන්ට ගහනවනම් ඒ ගහන කරන එක නම් මම කොහොමද පිළිගන්නේ නැහැ මාද වෙනකම් මිනිහගේ ගුටි කලන හැ ඒ ගහන එකට නම් මම කොහොමත් කැමති නැහැ. එහෙමනම් එහෙම මිනිස්සෙක් මිනිස්සෙක් ඇණි මිනිස්සෙක් එක්ක ඉන්නේ ඒ මිනිහ පිරිමි කෙනෙක් කියමුකෝ ඒ පිරිමියට ඒ ගෑණි වද දෙනවා නම්. පැය 24ක සැක කරනවා නම් ඌ ඉන්න දෙන්නේ නැත්තම් සූරනවා නම් යාළුවෙක් කාෂේ කරන්න දෙන්නේ නැත්තම් ෂොට් එකක් දාන්න දෙන්නේ නැත්තම් සිගරට් එකක් බොන්න දෙන්නේ නැත්තම්. හරිද කෝල් එකක් ආවා මිස් කෝල් එකක් ආවා Facebook එකට ගෑණික් වැඩ් කරගන්න බැරි නම්. හරිද කෙල්ලෙක් යාළුවෙක් විදිහට තියාගෙන ඉන්න බැරි නම්. ඒ ගෑණිගේ මොකද්ද ඇති ඵලේ මොකද්ද ඒ විශ්වාසය මොකද්ද ඒ ආදරේ ඒක ආදරේ නෙමෙයි ගේ ඒක පෙරේතකම ඇත්තටම
ඒක පිරිමියට තියෙන ප්‍රේරිත මොකද මේ මිනිහට ලයිෆ් එකක් නැහැනේ. ඒ මනුස්සයා මොන දුකක් විඳින්නේ? ඒතකොට මේ මනුස්සයා ඉන්න බැරි නම් මේ මනුස්සයා ගෑනකින් අයින් වෙන්න ඕනේ. එයාට ආදරේ හම්බ වෙනවා නම් වෙනකගෙන් හරි ඒතනත් හැබැයි ඉතින් ටික කාලයක් ගියම ඔකම තමයි වෙන්නේ. එකම රොටේෂන් එක වෙන්නේ. දැන් අපි දැන් එක්කෙනෙක් අතහැරලා ආයෙ එක්කෙනෙක් බදිනවා. එයාත් ටික දවසක් යනකොට අර ටිකම තමයි වෙන්නේ. ඉතින් ඕක හරි මේක ඕක සර්කල් එකක්. ඕක අපේ අපි අපි අපේ අඩුපාඩු දැනගන්න ගත්තාම ගියත් අපි නිකම්ම අපේ ෆැමිලි ලයිෆ්ස් සක්සස් වෙන්නේ. ඒක කොයි සමහර ඉතින් කට්ට කාගෙන අවුරුදු ගණන් ඇදගෙන යනවා. හරියට පුළුවන් නම් ඉතින් ලොකු දෙයක් ඇත්තටම. ඉතින් අපි වගේ අයට බෑ. මට බෑ. ජීවිතය කියන්නේ හරිය හම්බයක් විදියට ජීවිතේ ගලාගෙන යනවා. මම උතනදී අහන්න කැමති දෙයක් තමයි අපේ ජීවිත කොයි මොහොතද කියලා විශ්වාස නැහැ. බැරි වෙලාවත් ඔබේ ජීවිතේ ඔබට නැති වුණොත් හර්ෂ දෙවෙනි පාර කසාද බඳිනවට ඔබ කැමතිද? මම කැමතියි. මම කැමති කියන්නේ මම හිතන්නේ මේ කසාද කියන එක සක්සස් වෙනවා කියලා ගීත. හිතමුකෝ අවුරුද්දක් දෙකක් ඉන්න පුළුවන් වෙයි හොඳට. ඊට පස්සේ බෑ. ඊට පස්සේ ආයෙ අර ටිකම තමයි වෙන්නේ. මම අර කලිනුත් කිව්වා වගේ ඔක සර්කල් එකක් නේ. එතකොට එයාට පුළුවන් එක්ස්පීරියන්ස් එක ඕනනම් අරන් බලන්න. එයාට පුළුවන් අවස්ථාව අරන් බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඉඳිද්දි හරි එයාට මගෙත් එක්ක ඉන්න බැරි නම් එයාට වෙන් වෙලා යන්න ඕන නම් මම එයාගේ බලෙන් එල්ලෙන්නේ නැහැ. එයාට පුළුවන් එයාට කැමති තිරණයක් ගන්න. එයාට ආදරය කරන කෙනෙක් හම්බුනොත් එයාට පුළුවන් කියලා එයාව කසාද බඳිනවා නම් එයාට තිරණයක් කරගෙන කසාද බඳින්න. හැබැයි මගේ දරුවන්ට තම දොහිතුක දෙයක් වෙන්න බෑ. ඔතනම එහා පැත්තට මං අහනවා බැරි වෙලාවත් හර්ෂ නැති වුණොත් හරි ඔබට ඩිවෝස් වෙන්න වුණොත් හරි ඔබ තුන්වෙනි පාර කසාද බඳිනවද? කසාද නම් බඳින්නේ නෑ ආයෙ කවදාවත්. මගේ දරුවා මම බලන්නේ 100% මගේ දරුවන්ට දෙන ටෙන්ෂන් එක. මට මොන දේ වුණත් කමක් නෑ. මොකද මට පුළුවන් තනියම මගේ ජීවිතේ ගොඩක් දේවල් කරගන්න. සම මගේ දරුවොත් බලාගෙන මගේ පාඩුවේ ඉන්න. මට මිනිහෙක් අවශ්‍ය නැහැ. මට පිරිමියෙක් කියන කැරක්ටර් එකක් මගේ අපිට අවශ්‍ය නැහැ. නමුත් මට හරි ආසාවක් තියෙනවා මම කවදාකවත් මනමාලියෙක් වෙලා නැහැ. ඒ කියන්නේ මනමාලියෙක්ට ඇඳලා ලස්සන වෙඩින් එකක් අරගෙන නැහැ. මම මේ ළඟදී අමෙන්ඩාගේ බ්‍රයිඩ්ස් මේඩ් හිටියා. ඉතින් මට ඒ වෙඩින් එක දැක්කම මට ඇත්තටම ආස හිතුණා මගේ දරුවෝ මට ඉපදිලා හිටියත් කමක් නැහැ. මට අඳින්න පුළුවන්කම තියෙනවා තවමත් ලස්සනට. මට එන ආසාවක් තියෙනවා ඩ්‍රීම් වෙඩින් එකක් ගන්න. මගේ ෆීල්ඩ් එකේ මගේ දන්න අයට කියලා ලස්සන ලොකු වෙඩින් එකක් ගන්න. මට ඒ අවස්ථාව හම්බ වෙලා නැහැ. ඒක මගේ අවාසනාවක් ඇත්තටම. මට පල්ලිය බඳින්න බෑනේ ආයේ කවදාකවත්. පල්ලිය බඳින්න වෙන්නේ නැහැ. නමුත් මට පුළුවන් මුද්දක් හරි මොන හරි මාරු කරලා ලස්සන ලොකු වෙඩින් නැහැ. මගේ මට ඒක මාරු විදිහට හීනයක් විදිහට මගේ ඔළුවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලමු. ඔය සියල්ලත් එක්ක මම අහන අවසාන ප්‍රශ්නේ ඔබ හොඳ අම්මා කෙනෙක්ද? මං හිතනවා මං හොඳ අම්මා කෙනෙක් කියලා. මගේ දරුවන්ට පිටට නෙමෙයි. පිට අය මොනා හිතුවද මොනා කිව්වද ඒවා මට වැඩක් නැහැ. මං ගැන මොනාද හිතන්නේ මං මොන චරිතද කියලා හිතන්නේ මේකෙ මෙහෙමයි අරකෙ මේකයි මේකෙ මේවා කරන්නේ ඒවා ඕගොල්ලෝ දන්නෙත් නැහැ. ඒවට කතා කරන්නත් එපා. ඒගොල්ලන්ට වැඩකුත් නැහැ. නමුත් මම මගේ දරුවන්ට හොඳ අම්මා කෙනෙක්. මගේ දරුවෝ මට පුදුම ආදරේ. දැන් වුණත් මේ ඉන්න සුළු මොහොතේ මගේ හැම වෙලෙම ඔළුවේ වැඩ කරන්නේ. දැන් දරුවෝ මොනා කරනවද? මං අවුරුදු ගාණක් මුකුත්ම කරන්නේ නැතුව හිටියා මගේ දරුවෝ වෙනුවෙන්ම. මම මගේ දරුවන්ට හොඳ අම්මා කෙනෙක්. සමහර පිට දරුවන්ටත් මම හොඳ අම්මා කෙනෙක්. සමහර දරුවන්ට. ඉතින් කිරි දීලා තියෙනවා මගේ නෝන දරුවන්ට. කිරි නැති අම්මා කෙනෙක් අම්මා කෙනෙක් ඉන්නවා නම් මම කිරි හරි දෙනවා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට කතා කරන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම කිරි හරි දෙනවා. මම හොඳ මගේ දරුවන්ට මම ගොඩාක් හොඳ අම්මා කෙනෙක්. ඒගොල්ලන්ගේ ක්වීන් මම. හරි. ඉතින් මගේ කොල් දෙන්නගේ කෙල්ලගේ ක්වීන් මම. ඉතින් මං හරිම සතුටින් මම මේ ඉන්න පොසිෂන් එකට මම ඇත්තටම හොඳ ධෛර්යමත් ඒගොල්ලන්ටත් දෙන්න පුළුවන් සියලුම සැප සම්පත් මට දෙන්න පුළුවන් උපරිමෙන් දීගෙන මගේ දරුවෝ දුන් දෙනාව මගේ පණ වගේ මම ආරක්ෂා කරගෙන හදන මම හොඳ අම්මා කෙනෙක්. මං කටපුරාම කියන ඔබ හොඳ අම්මා කෙනෙක් කියලා ඒ හින්දා තමයි මගේ වැඩසටහනට ආරාධනා කරේ. ඔබ ගොඩක් වැඩසටහන් වලට සහභාගී වෙලා ඇති. YouTube වැඩසටහන්, ගුවන් විදුලි වැඩසටහන්, රූපවාහිනී වැඩසටහන්. හැබැයි මං කතා කරේ අම්මා ගැන, ඔබ ගැන. මොකද හිතන්නේ මේ වැඩසටහන ගැන? ඇත්තටම ගියත් මම YouTube වැඩසටහන් වලට යන කෙනෙක් නෙමෙයි. මම කාලයක්ම ওই වැඩසටහන් වලට යන එවෙන් අර මේවා හැංගිලා හිටියේ. නමුත් දැන් නම් මම එන වැඩ සියලුම දේට සහභාගී වෙනවා. මොකද මම කොල්ල දෙන ලොකු හින්දා කියලා දීලා එන්න පුළුවන්, තනියෙන් තියලා එන්න පුළුවන් හින්දා. මේ වැඩසටහන මම කතා ඔයා කතා කරද්දිත් ගියත් අම්මා කෙනෙක් ගෑණියෙක්ට කතා කරන්න පුළුවන් නම් අම්මා කෙනෙක් විදිහට තවත් ගැහණියක්ට මං හිතනවා ඒ ගෑණියට සමහර දේවල් තියෙයි මගෙන් ගන්න පුළුවන් ඒවා සමහර මට බණි. නමුත් මේ වගේ වැඩසටහනක ඕපන් කතා කරන්න පුළුවන් වෙන එක මම මොකද මම හරි ස්ට්‍රෝං හරිම ඕපන් කතා කරන මනුස්සෙක් ඕනේ ප්‍රශ්නකට උත්තර දෙනවා මං අහන. ඒ මගේ හැටි මගේ ඇටිටියුඩ් එක. ඉතින් ඒක සමහරවිට අල්ලන්නේ නැහැ.
නමුත් දැන් ගීත් ඔයා මගේ මම කතා කරන කිසිම දෙයක් කොහෙ නැවැත්වේ නෑ මට ඔය කතා කරගෙන යන්න දුන්නා ඒක හරි නිදහසේ කතා කරන්න පුළුවන් අම්ම කෙනෙක්ට තව අම්ම කෙනෙක්ට ආදර්ශයක් දෙන්න පුළුවන් වැඩසටහනක් විදිහට ඔයා මේ කරගෙන යන එක ගැන ඇත්තටම මම සතුටුයි සහ ආඩම්බරයි ඔයා ගැන මම මේ වගේ ටොපික් එකක් තෝරගෙන තියෙන එක ගැන ඉතින් හැමදාම මම කියනවා දැන් ඔයා කවුරු ඉන්වයිට් කරනවා නම් ඔයා කාට හරි තව කාට හරි ඉන්වයිට් කරන්න දෙනවා නම් එන්න අනිවාර්යෙන් ඇවිල්ලා කතා කරන අම්ම කෙනෙක්ගේ අදහස් බෙදාගන්න ගැහණියක් විදියට මොනවාද විඳින්න ජීවිත විඳින්න ඕනද විඳවන්න ඕනද කියන එක කතා කරන්න ඉතින් ගීත් එක එකතු වෙන්න කියලා බොහොම ස්තුතියි. ඉතින් ආදරේ කියන තැනදී අම්මා කියන වචනේ අපි හැම වෙලාවෙම අහන්න ආසයි. ආදරේ විඳින්න ආසයි ඇයත් අම්මා කෙනෙක්. ඉතින් ඇයට සමුදෙනවා වගේම තවත් ආදරණීය අම්මල වැඩසටහන් බොහොමයක් මගේ වැඩසටහන් ඔස්සේ බලන්න හැකියාවක් තියෙන ගීත් YouTube නාලිකාවත් එක්ක එකතු වෙනවා. ඉතින් ඔබට තවත් ආදරණීය පුතෙක්ගේ හරි දුවෙක්ගේ හරි කිරිසිහිනේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසට සමුදෙනවා. එහෙනම් බොහොම ස්තුතියි. ඔබට ජය වේවා.